ආයුෂ බොහෝ වේවා. ජීවිතය ඔබට වැළපෙන්නට හේතු 100ක් හොයලා දුන්නත් ඔබට සිනහ වෙන්නට හේතු දහසක් ඇති බව ජීවිතේට පෙන්වලා දෙන්න පුළුවන් නම් හරි වටිනවා. එනිසා අපි හැමදාමත් කතා කරන්නේ සිනහවෙන් පිරි ජීවිතයකට අපිට කොහොමද පාර හදාගන්නේ කියලා. ඒ පාර හදාගන්න අදත් එකතු වෙන්න ඔබේ ජීවිතය වෙනුවිත දකින්න රටයක. ජීවිත කතා අලුත් කරන රටා හැමදාමත් වගේ අපි මේ විදිහට ජීවිත ගැන කතා කරන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. මහ පොළොවට බරක් නැතුව මේ පොළොවේ ජීවත් වෙන මිනිසුන්ගේ කතාවන් ලෝකෙ ඉදිරියට ගෙන යන්න ඕනේ කියලා අපි පාලමක් හැදුවා. ඒ පාලම තමයි ජාතික රූපවාහිනිය ඔස්සේ මේ වෙලාවට රටත් එක්ක දිගහරින්නේ. ඉතින් අද අපි ඉන්නේ මේ වැව්බැඳි රාජ්‍යයේ. අනුරාධපුරට එන්න ඕනේ. කොළඹපුරේ ඉඳලා අනුරාධපුරට ඇවිල්ලා කඩපනහ හන්දියේ ඉඳලා තමයි මේ විදියට අද රටා කතාව දිගහරින්න සූදානම් වෙන්නේ. අපේ ඇත්තෝ වැව්බැඳි රාජ්‍යයත් එක්ක කතා කරනකොට මේ වැව්, කුඹුරු, කෙත්වතු මේවත් එක තමයි අපේ ජීවිතය ගෙවුනේ. එහෙම ගෙවුණු ජීවිතය ඇතුලේ අපි අපේ ජීවිතයට සමීප දේවල්, සරල දේවල් හොයාගත්තා. ඉතින් අද රටා කතාව මේ විදියට ලියා දමද්දී රටා කතාව ඇතුලේ සුනන්දාගේ කතාවයි මේ. ගැහණියකට පුළුවන් මහ පොළොවක් වගේ දරාගන්න. ඒ දරා ගැනීම ඇතුලේ ජීවිතේ සාර්ථක කරගන්න. ඒ නිසාමයි ඇය දියණියක් ලෙස, යෞවනියක් ලෙස, මවක් ලෙස මේ සමාජය ඇතුලේ විවිධ භූමිකා නියෝජනය කරන්නේ. ඒ භූමිකාව ඇතුලේ සිය පවුලටත් අප්‍රමාණ දායකත්වයක් දක්වමින් සිය සැමියාට, දරුවන්ට ඇය ජීවිතය දෙනවා. අද අපි කතා කරන්නේ එවන් මහ පොළොවක් වගේ දරාගන්න රජරට කාන්තාවක් ගැන. මේ අනුරාධපුරේ සුනන්දා රෝහිණි සිරිසේන. ඇය අපට මුණ ගැසෙන්නේ පසුගිය පොසොන් සමයේ රටා වැඩසටහන මිහින්තලේ දක්වා ගිය ගමනේදී. සැබවින්ම ඇගේ දෑතින් වින මේ පන් නිර්මාණ ඇගේ ජීවිතය විතරක් නෙමෙයි අනුරාධපුරේ සුවහසක් කාන්තාවන්ට ජීවිතය ගෙනල්ලා. අද අපේ කතානායිකාව ඇයයි. දැකපු නිර්මාණ ගුණයේ හිමිකාරිත්වය ඇය සතුයි. අයිබන් සුනන්දමාත්. සුනන්දා රෝහිණි සිරිසේන කිව්වම තමයි අනුරාධපුරේ නැත්තම් මේ කඩපනායි බොහෝ දෙනෙක් දන්නේ නේ. ඇත්තටම කොහොමද ඔය පන් කර්මාන්තයට යොමු වෙන්නේ, මේ වගේ නිර්මාණ කලාවක් කරන්න ඕනේ කියලා හිතෙන්නේ කොහොමද? ඇත්තටම මේ මගේ අම්මා තාත්තා ඒ පරම්පරාවෙන් එන දෙයක් නම් නෙමෙයි මේක. අපි අනුරාධපුරේට ඇවිල්ලා දැන් අවුරුදු 20කට විතර කාලයක්. එතකොට ඊට කලින් මම ගෙදර ඉන්න කාලේ එයා කාන්තා සමිතියේ සභාපති. ඒ අවස්ථාවේ කාන්තා සමිතියේ කාන්තාවන්ට පුහුණු කරන්න, මේ ආශ්‍රිත නිර්මාණ පුහුණු කරන්න මේ නුවරින් කෙනෙක් ගෙන්නවා. ඒ වෙලාවේ එයා ඉගෙන ගන්න කැමති නැහැ. එයාගේ අවස්ථාව මට දුන්නා. ඒ අවස්ථාවේ තමා මම තලකොළ ආශ්‍රිත නිර්මාණ 8ක් වගේ ප්‍රමාණයක් ඉගෙන ගත්තා. ඒ ඉගෙනගෙන ඒකට ආසාව නිසා හැම නිර්මාණයක්ම දකින්නකොට බලනකොට ඉතින් ඒකෙන් නිර්මාණ කරගෙන ආවා තලකොළ වලින්. එහෙම ඉඳද්දී මේ 2006 වගේ ඔය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නොදිමත් අධ්‍යාපනයක කියලා වෙනම විෂයක් තියෙනවා. ඒ අවස්ථාවේ ඒ කලාප බාර හිටපු අපේ අධ්‍යක්ෂකවරයෙක් අපේ ගම්මානෙමෙන් යනවා දකින් දැක්ක මම. යනකොට යාව මාව දැකලා මේවා කරනවා දැකලා ආවා ගෙදර ඇවිල්ලා විස්තර අහලා මේ නොයිදිමත් විෂයට ගිහිල්ලා පාසල් හැරගිය දරුවන්ට මේවා ගණන්න පුළුවන්ද කියලා ඇහුවා. ඉතින් මං හා කියලා ඒගොල්ලන්ට මූලිකව මගේ දැනුම දෙන්න පටන් ගත්තා. එහෙම පටන්ගෙන යනකොට මේක මට ඉස්සරහට දැන් මම තලකොළ ආශ්‍රිත කරේ ඊළඟ පන් ආශ්‍රිත නිර්මාණ කරගන්න ඕනේ කියලා අපේ මනම්පිටියේ සෝම කියලා ඇන්ටි කෙනෙක් හිටියා. එයාගෙන් මූලික දැනුම මට හම්බ වුණා. මට මූලික දැනුමනේ හම්බුනේ තලකොළවලිනුත්. එතකොට මේකෙත් හම්බුනාට පස්සේ මගේ ආසාව නිර්මාණශීලීත්වයේ තියෙන්න ඇති මගේ ඇඟේ. ඉතින් එදා ඉඳලා එක දිගටම අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙත්
එහෙම වැඩසටහන් කරගෙන ඉදි 2011 දී කර්මාන්ත දෙපාර්තමේන්තුව ජාතික ශිල්ප සභාව ආරාධනා පිට එහෙ ඇවිල්ලා සමාජිකත්වය අරන් ඒගොල්ලන් එක සම්බන්ධ වුණා. ඉස්සෙල්ලම 2011 සම්බන්ධ වෙන අවස්ථාවේ මේ මම තලකොළ වලින් කොයිල් කූඩයක් ඉදිරිපත් කරා තරඟවලට. ඒ අවස්ථාවේ මට පළාත් මට්ටමේ ෆස්ට් එක හම්බුණා, ජාතික මට්ටමේ සෙකන්ඩ් ප්ලේස් හම්බ වුණා. ඉතින් හරි ආසයි තුනා මේ මෙඩලුත් අතන තියෙනවා තාමත්. සියලු අඩුම කොඩුම ටික පම්මල්ලේ දාගෙන ජීවිකාව කරගත්ත මිනිස්සු අපි අතර ඉද්දී තාමත් ඒවට පණ දෙන චරිත හොයාගෙන තමයි රට අද කතාව. කොයිතරම් අපූරු නිමැවුන්ද මේවා ලෝකයේ ඉස්සරහට ගෙන යන්න ඕනේ මේ අපේ දේවල්. ඒ නිසා මේවට ලෝකෙ ඉදිරියේ තියලා එක ඩොලර් එකක් හරි ලංකාවට ගේන්න පුළුවන් නම් මේක හරි වටිනවා. ඒ නිසායි අපි මේ කතාව කියන්නේ. තාමත් ණය නැති මිනිස්සු, මහ පොළොට බරක් නැති මිනිස්සු අපි අතර ජීවත් වෙනවා. සුනන්ද මහත්මයා වගේ චරිත අපිට මුණ ගැහෙන්නේ යන්නේ ඒ නිසායි. දැන් බොහෝ වෙලාවට ඊළඟ ප්‍රශ්නයක් එයි. සුනන්ද මහත්මයා, දැන් පරිසර හිතකාමී දේවල්නේ අර කිව්වා වගේ ප්ලාස්ටික් වලට ඇයි අපි තවත් පණ දෙන්නේ මේ අපේ දේවල්? ඉතින් දැන් මේව හොයාගන්න අපහසුතාවයක් නැද්ද? ඇත්තටම මේ අනුරාධපුරේ ඉපදිච්ච අපට අපේ ගමේ අපේ වැවි අපේ කුඹුරේ හැදෙන පං කියන දේවල් අපට එච්චර ලොකු මේ ගැටලුවක් නෙමෙයි. මං එදත් මේ වචනේ කියලා තියෙනවා, අදත් කියනවා. මේ දැනට මේ තියෙන අර නිර්මාණ දැන් මට කියන්න පුළුවන් සතුටෙන් නිර්මාණකරුව වැඩි, ඒ නිසා ඉල්ලුම වැඩි. ඒ නිසා දැන් සමහර අවස්ථාවකට අපටත් පං මිලදී ගන්න වෙන අවස්ථා තියෙනවා. නමුත් ඒක ලොකු මුදලකට නෙමෙයි. ඒ නිසා නමුත් ඕන තරම් අනුරාධපුර කියන උතුරුමැද පළාතේ අමුද්‍රව්‍ය ඕන තරම් තියෙනවා අපට හොයාගන්න. පන්කාන් ප්‍රාන්තයේ ඉතිහාසය ඔය මහා සම්මත රජුගේ දක්වා යනවා කියලා තමයි මහාවංශය කියන්නේ. මේක තමයි අපේ ඉතිහාස කතා. හැබැයි තාමත් මේ පුරාණෝක්තීන් අපි අතර ජීවමානයි. කොයිතරම් අපූරු නිර්මාණද මේවා? මේවට මොකද්ද කියන්නේ මේ? මේක වී වලින් කරලා තියෙන්නේ. අපි කියන්නේ මේකට කරල් පැදුර කියලා. සෞභාග්‍යයේ සංකේතය. ගෙදරට බත නැති වෙන්නේ මේ අපි විවාහාරේ විශ්වාසයක් තියෙනවා මේක එල්ලලා තියෙනවා. හැබැයි එතකොට ඉස්සර කට්ටිය මේක මේ විදිහට නිර්මාණ කරන්න නැතුව මිටක් එල්ලලා ගෙනල්ලා කුරුල්ලන්ට කන්න කියලා එල්ලලා තියෙනවා. ඒ කියන්නේ අපේ අපි තනියෙ වැළඳුවේ නෑ. නෑ, වැළඳුවේ නෑ. එතකොට ඒ කියන්නේ අපිට මේක තියෙනවා කියන්නේ අපේ ගෙදර සෞභාග්‍ය පිළිලා. ඔව්. බලන්න අපි කොයිතරම් බෙදා හදාගෙන ජීවත් වෙන જાතියක්ද. කුඹුරේදී නම් අපි ඔකට කිව්වා කුරුළු පාළුව කියලා කොටසක් වෙන් කරලා කුරුල්ලන්ට. ගෙදරදී අපි අර ගෙදරට එනවනේ වීකුරුල්ලෝ එහෙම අපි එහෙම කතාවක් කියනවානේ. එයාලට තමයි මේ වැල්ලුවේ කියන්නේ. හැබැයි අර සෞභාග්‍ය සංකේතය කියන එක හරි අපූර්වයි. ඒ සංස්කෘතික දායාදයන් අපේ දේවල්. හැබැයි දැන් මේ විදිහට මේවා මේ අනුරාධපුරයේ කඩ 56 සුනන්ද මහත්මියගේ පුංචි නවාතැන්පලේ මේ අපූරු වෙළඳ කුටියේ ඉඳලා අපි මේ කතා කරාට දැන් කොහෙද දන්නවත් මේවා තියෙන්නේ? දැන් තියෙන්නේ ඇමරිකාවේනේ. ඇමරිකාවේ. ඇමරිකාවේ. මේවා මේඩ් ඉන් ශ්‍රී ලංකා. මේ තමයි ශ්‍රී ලාංකීය නාමය. මේ වරගෙන තමයි ලෝක ඉස්සරහට අපිට යන්න පුළුවන්. අද මේ නිර්මාණ ගණනාවක්, මේ නිෂ්පාදන ගණනාවක් ඇමරිකානු ජාතිකයන් අතරපත් වෙනවා, ශ්‍රී ලාංකිකයන් අතරපත් වෙනවා. ඒ හරහා මේ රටට එන්නේ ඩොලර් අපිට අවශ්‍යයි. අපි වැටුණා, වැටුණ තැනින් නැගිටින්න අපිට ඕනේ ශක්තිය. ඒ ශක්තිය තියෙන්නේ අපි ගාවමයි. ඒ නිසා තමයි අද රටා කතාව ටිකක් වෙනස් විදිහට අපි කතා කරන්නේ. ඇත්තටම මෙහෙම ඇනවුමක් ඇවිල්ලා විදේශීය රටකින් මේ දේවල් වලට ඉල්ලුමක් ආවම මොකද හිතුනේ? දැන් අද රටේ තියෙන තත්ත්වෙත් එක්ක මෙහෙම ඕඩර් එකක් ආවම මට මේ අද නෙමෙයි කලිනුත් එනවා. දැන් දැනුත් අපිට ඩොලර් ගේන්න පුළුවන්. මේ වගේ ඕඩර් එකක් ආවම හරිම සතුටුයි. ඉතින් කියන්න ඕනේ මේක විතරක් නෙවෙයි, දැන්ට මේක පෙන්වන්න තියෙන්නේ. තවත් මේ බෑග් ඕඩර් 4-5ක් යනවා. ඊයේත් එකක් දුන්නා. ඒක හොලන් වලට දුන්නේ. මේ දෙමළ ළමෙක් ඇවිල්ලා ගෙනිච්ච එකනේ පෙන්නන්න. ඒ වගේ ඉතින් පිටරටකින් ඕඩර් එකක් එනකොට ලංකාවෙන් එන ඕඩර් එකට වැඩිය ඉතින් හරිම හදවතට හරිම සතුටුයි. එක ඩොලර් එකක් හරි
මම හා මගේ ගෝලයෝ ගෙනාවනේ ලංකාවට කියන සතුට ඇත්තටම හදවතට දැනෙනවා. මේවා මහා පුණ්‍ය කර්මයක්. සමහර විට තමන්ගේ ජීවිකාව සරි කරගන්නට එක හාල් හුණ්ඩුවක් හරේ ගෙදරට ගෙන යන්න පුළුවන් වාතාවරණයක් හදන්න පුළුවන් නම් හරි වටිනවා. ඒ ටික තමයි අද සුනන්ද මහත්මයා කරන්නේ. මේ නිර්මාණ ඇතුලේ දිය වෙන්නේ ඔවුන්ගේ ජීවිත. සමහර වෙලාවට මේ අත්වල දිගහැරලා බැලුවොත් එහෙම කරගැට. ඇත්තටම පන් කපන්න ගිහිල්ලා මේ නිර්මාණත් එක්ක හෙට්ටු වෙලා අවුරුදු 20කටත් වැඩි දැන් නේ. වැඩි. අවුරුදු 20ක් හිතන්න කාලේ කොයිතරම් ප්‍රමාණයක්ද කියලා. මේ සියල්ල දිය කරන්නේ තමන්ගේ ජීවිතයත් එක්ක. හැබැයි මේ නිර්මාණය ඇතුලේ තියෙන කඳුළු, මේ නිර්මාණය ඇතුලේ තියෙන දාඩිය, මේ නිර්මාණය ඇතුලේ තියෙන සිනහව, මේ නිර්මාණය ඇතුලේ තියෙන දුක, ආදරය, ප්‍රේමය මේ සියලු දේවල් මේ නිර්මාණ පෝෂණය කරනවා. හෙට දවසෙත් ලොකු බලාපොරොත්තුවක් ඇතිනේ ඔය හදවතේ. ඇත්තටම තියෙනවා. මොනවද තියෙන්නේ? තවත් නිර්මාණකරුවෝ බිහි කිරීම හා අපේ රටට මට මගේ ගෝලයින්ට හැම කෙනාටම ආදායමක් මීට වැඩිය උපද්දන්නේ කොහොමද? මීට වැඩිය නිර්මාණ කරන්නේ කොහොමද? තව අලුත් නිර්මාණ කරන්නේ කොහොමද? නිර්මාණ මෑවෙනවා හිතෙනවා. මේ නිර්මාණය කරලා ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ ඒක එළියට දෙන්න ඕනේ. තව එතකොට ඒ ළමයා ඒක දැනගෙන තවත් දෙයක් කරයි. එතකොට තව ආදායමක් එයි. ඒ දේවල් ඉස්සරහට මම මොනවද ෆැක්ටරියක් විදියට කරනවද? ඒ දේවල් මෑවෙනවා හිතෙනවා. ඒ තැනකට යනකම් නොවිසිලින් බලාගෙන ඉන්නවා. වෙනස් කරන්න පුළුවන් සිස්ටම් එක තියෙන්නේ අපේ අතේ. ඒ නිසා අපි සිස්ටම් චේන්ජ් කරමු. ජීවිතත් එක්ක මේ තියෙන්නේ රට ඇතුලේ ගෙතන එහෙම ජීවිත කතාවක්. සුනන්ද මහත්මයා පෝෂණය කරන චරිත ජීවිත මේ මහපොළේ ගොඩක් තියෙනවා. රජරට එනකොට අපිට දැනෙන්නේ සුවඳ. ඒ නිසා තවත් මෙවැනි නිර්මාණ කරන්නට රට හැමදාමත් ශක්තියක් වෙනවා සුනන්ද මහත්මිය. ඒ වගේම ඔබට දීර්ඝායුෂ පතනවා. තව නිර්මාණ ගණනාවක් මේ ලෝකෙ වෙනුවෙන් පී කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්නේ කියලා. ඒ නිසාමයි අපි ඔබට කිව්වේ කාන්තාවකට පුළුවන් මහ පොළොවක් වගේ දරා ගන්න කියලා. අහසින් වැටෙන අහස් කුසත්, අහසින් වැටෙන අහස් දෙයත්, හිරු රශ්මියත් දරාගන්නේ මහ පොළොව. ඒ නිසා ඇයත් හරියට අපිට දැනුනේ මහ පොළොවක් වගේ කියලා. ඇගේ ජීවිතය ඇතුලේ තියෙන දුක, කම්කටොළු මේ සියල්ලම ඇය සිනහවකින් අමතක කරලා දානවා. ඇයට මේ ශේෂ්ත්‍රේන බාධක අභියෝග මොනවා වුණත් ඇයට පුළුවන් මේ ජීවන ගමන දිනන්න. ඒ නිසා සුනන්දල වගේ කාන්තාවෝ මේ මහ පොළොව අද නැතත් කවදා හරි දවසක්. ජීවිත කතා අලුත් කරන්න රටා කියන්නේ හැමදාමත් මහ පොළොවේ ජීවත් වෙන චරිත ඔබ ඉස්සරහට රැගෙන ආපු එකනේ. ඒ කතාව මේ විදිහට අපි කියනකොට අපි ඇවිල්ලා ඉන්නේ රජ රටට. ඉතින් මේ වැව්බෙදි රාජ්‍යයේ කඩපණා හන්දිය කිව්වම බොහෝ දෙනෙක් මෙතන දන්නවා. හැබැයි කඩපණා හන්දියට එනකොට විශේෂයෙන්ම මේ විස්කම් පියසට ඇතුළුනොත් මේක සාමාන්‍යයෙන් මේ කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයත් ජාතික ශිල්ප සභාවත් එක්කාසු වෙලා තමයි මේ කටයුත්ත කරන්නේ. මෙතන සම්පූර්ණම ශිල්පීන්. මේ ශිල්පීන්ගේ එකතුවෙන් අපූර්ව නිර්මාණ ගණනාවක් අපේ නෙත ගැටුණා. ඉතින් එහෙම නෙත ගැටෙනකොට අපි කොහොමද රට ඇතුලේ මේ දේවල් නොපෙන්වා ඉන්නේ? බලලා ඉන්නේ. මේ තියෙන්නේ අද කතාවේ අපූර්ව නිර්මාණ ගොන්න. අම්ම කෙනෙකුට තමයි කුඩා දරුවන්ගේ සතුට බොහොමයක් ආදරෙන් දකින්න පුළුවන්. පුංචි දරුවන්ගේ ඕන එපාකම් හොඳට තේරෙන්නේ අම්මට. ඒ නිසා කාන්තාවක් අතින්, මවක් අතින් පුංචි දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන බොහෝ දේවල් ඒ දරුවන්ගේ අනාගතයට සුබ සිහින ගේනවා. මේ අනුරාධපුරේ ප්‍රියංකා මල්කාන්තේ. ඇය අතින් නිර්මාණය වෙන මේ පුංචි පුංචි බෝනික්කන් කර්මාන්තය අද දැවැන්ත ව්‍යාපාරයක් දක්වා රැගෙන යනට ඇයට උදව් වුණේ ඇය සතු දක්ෂතාවය. වසර ගණනාවක් සිට ඇය මේ ශේෂ්ත්‍රයේ සිටිමින් අනුරාධපුර ප්‍රදේශයේ හරි අපූර්වට වෙළඳ සැලක්පුවා පවත්වාගෙන යාමට ඇයට හැකියාව තිබෙනවා. අද අපි කතා කරන්නේ ප්‍රියංකා මල්කාන්තිගේ ජීවන කතාවයි. එහෙම දැකපු නිර්මාණ ගොන්නක් අරගෙන මෙහෙම බලාගෙන ඉන්නේ ප්‍රියංකා මල්කාන්ති. මං හරිනේ? ඇත්ත කොච්චර කාලයක් වෙනවද මේ වැඩේට මුල පුරලා? මං සැන්රැකියාවන් කරා, නොයෙක් නොයෙක් සැන්රැකියාවන් කරා. ඒ වුණාට රෙදි ආශ්‍රිත නිර්මාණ කරන්න පටන් ගත්තේ මං 2007.
ඉස්සෙල්ලා මුලින්ම මං කරේ පාපිසි මහලාගේ ඉස්සරහ තියාගෙන විකුණුවා. ඊට පස්සේ මගේ නංගිත් ඉන්නේ කොළඹ, අක්කත් ඉන්නේ දවස්වල කොළඹ හිටියේ බබාලාගේ මේ අධ්‍යාපන කටයුතු හින්දා. එයා එහි ඉන්න අතරේ තරුණ සේවා සභාවේ මේ අත්කම් නිර්මාණ වැඩසටහනකට ගිහින් තිබ්බා. ඊට පස්සේ මට කිව්වා මෙහෙම වැඩසටහනක් තියෙනවා, අන්තිම ප්‍රදර්ශනය තියෙනවා, ඔයාට පුළුවන් නම් එන්න බලන්න කියලා. ඊට පස්සේ මං ඒක බලන්න ගියා. ඒකේ ලොයෙන් නොයෙක් මේ නිර්මාණ තිබ්බා. මට ආස හිතුණා. ඒ වුණාට මට ගොඩක් ආස හිතෙනේ අර ඒ දවසල සෝමසිරිලා කියලා බෝනික වර්ගයක් හිටියේ ඒක. ඊට පස්සේ මං කිසිම දෙයක් අත්කම් නිර්මාණ ගැන දැනගෙන හිටියේ නැහැ. පස්සේ මං අක්කගෙන් ඒක අහගත්තා. එහෙන් කොළඹින් එනකොටම මං ඒක අහගෙන තමයි ආවේ. ඒ ඇවිල්ලා මං ගෙදර ඇවිදින් මහලා මං එල්ලුවා ඒක. ගස්සල තමයි එල්ලන්නේ. ඒ කරලා කොහොම හරි එල්ලන එල්ලන බෝනික්ක විකිනෙනවා. ඊට පස්සේ මට ගොඩක් ආසයි තුනා. පස්සේ මම මට දැන් මේක පුළුවන් කියලා දන්නවනේ කරන්න. ඊට පස්සේ මං දකින දකින සෙල්ලම් බඩු ටෙඩි බයලා එහෙම මං අරගන්නවා. අරගෙන ඉවරයිලා මං ඒක ලෙහෙනවා. ලෙහලා මං ඒකේ බ්ලොක් එක අරගන්නවා. බ්ලොක් එක අරගෙන ඒක ඒ විදිහට මහලා ඒකත් විකුණලා අර බ්ලොක් එකෙන් මං ගක් සතු හදලා විකුණනවා. එහෙම තමයි මම මුලින්ම පටන් ගත්තේ. 2007 2023 වට අවුරුදු 16ක්. අවුරුදු 16ක ගමන් මගේ හොයාගත් අපූර්ව නිර්මාණ කලාවක් අර දැකපු එකක් දෙන්නේගේ අර සෝමසිරිලා දැක්කනේ. දැකපු සෝමසිරිලාට පණ දුන්න විදිහට තමයි අද රෙදි ආශ්‍රිත මේ අපූර්ව නිර්මාණ කලාව ගොඩනැගෙන්නේ. මේ වෙනකොටත් මේ අනුරාධපුරයේ හැම තැනකම ඇගේ නිර්මාණ දකින්න පුළුවන්. දැන් මෙහෙම දෙයක් හිතෙන්න පුළුවන්. දැන් මේ වගේ නිර්මාණ කලාවක් ගත්තොත් එකින් එකට වෙනස්. මේක ටිකක් පුරුදු වෙලා කොහෙන් හරි ඉගෙනගෙන එහෙම කරන්න ඕන කලාවක්. එහෙම ඔබ හිතනවනේ. ඇත්තට එහෙම දෙයක්ද? උමනාව තියෙනවා නම් කරන්න පුළුවන්. අපි දැන් ලොකු වියදමක් දරලා ක්ලාස් වලට ගිහිල්ලා ඉගෙන ගන්න දෙයින් සාමාන්‍යයෙන් ඒකේ පෙළක් කළාට බාංක උගන්නගෙන යනකොට අතරමඟ නතර කරනවා. බ්ලොක් එකක් දීලා පහුදාට කරන් එන්න කියලා යනවා. එහෙමනේ මම ඉගෙනගත්තු දේ තමයි අර විදිහේ දෙයක් මට කරන්න පුළුවන් කියලා හිතෙන දෙයක් අරගත්තාම මම මුදල් දීලා මං ඒක ලෙහලා ඒකේ අල්ලන ඩාට් එකේ පවා මට දැනගන්න පුළුවන් මේක මේ ගුරු මුස්ටික් හරි මේ නැති දෙයක් මට ඒක ඉගෙන ගන්න පුළුවන් කියලා. ඒ හින්දා මං ඒ පැත්තෙන් ගිහිල්ලා තමයි මං සාර්ථකව මේ දේ කරගත්තේ. දකින ඕනෑම රූපයක් මේ විදිහට නිර්මාණයකට ගේන්න පුළුවන් නම් හරි ලොකු හැකියාවක් දක්ෂතාවයක් තියෙනවා. බලන්න දැන් මේ නිර්මාණ දිහා බලපුවාම මං ගන්නවා මේවා. මේ නිර්මාණ දිහා දැක්කම අපිට හිතෙන්නේ කොයිතරම් අපූර්ව දේවල් අපිට කරන්න පුළුවන්ද? කාන්තාවක් විදිහට සමහරලාට රටා බලන් ඉන්න ඇති ඔබ. නිවහනට වෙලා සමහර විට ස්වාමියා රැකියාවට ගියාට පස්සේ දරුවන්ගේ වැඩ කටයුතු බලාගෙන එහෙම නැත්නම් මූණපතත් එක්ක තමන්ගේ කාලය ගෙවන අයට අපි කියනවා. එහෙම ඉන්න එපා. පුංචි හරි ශක්තියක් තමන්ගේ කුටුම්බයට පවුලට වෙන්න පුළුවන් නම් හරි වටිනවා. මේ තියෙන අපූර්ව නිර්මාණ කලාවක්. මේ වගේ තියෙන වටිනාකම්. මේවා මිලක් තියෙනවා. හැබැයි ඒ මිලට එහා ගිහපු වටිනාකම් මේවා තියෙන්නේ. මේ හරහා පුංචියල් ශක්තියක් තමන්ගේ පවුලට ගෙදෙන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්. දැන් අපි මෙහෙම හිතමු. දැන් මේවා ඉතින් සාමාන්‍යයෙන් පුංචි වෙඩිකාලේ එකතු කරලා අපූර්ව නිර්මාණ කලාවක් නෙමෙයිවා තියෙන්නේ. සාමාන්‍යයෙන් කඩේ ගන්න ගියොත් නම් ටිකක් ගණන්. හැබැයි ඉතින් ටිකක් අඩුවට තමයි මහන්නේ. ඒක අපි ඇවිල්ලා අපි ඇඟේම තියෙනවා ශිල්පි කියන දේ. ඒක අපි දන්නවා. මේකට යන පියවැය ඔක්කොම දන්නවා. මහන්සියක් දන්නවා. ඒ වුණාට අපි බඩුවක් දෙනකොට මට මන් දන්නේ මගේ පෞද්ගලික හැඟීම මට ඒකට වැඩි මිලක් දීලා කියන්න හිතෙන්නේ නැහැ. ඒ හින්දා මට තියෙන ලාභයක් තියාගෙන මට සාධාරණ මුදලකට මන් දෙන්න තමයි බලන්නේ. ඒකෙන් මම ඒක පාඩමක් ඉගෙනගෙන තියෙනවා. මගේ තාත්තත් එහෙමයි. තාත්තත් බඩුවක් අඩුවට දීලා හරි වැඩි ලාභයක් ගන්නවා. මටත් ඒ දේ තියෙනවා. ජීවිතයේ සාධාරණ තැන් අසාධාරණ තැන් දැනෙන ලෝකයක එහෙම අපිට හිතලා ජීවත් වෙන්න පුළුවන් නම් හරි වටිනවා. පේනව නේද? අපි ටිකක් රස්නේ මේක ඇතුළත්. ඒවා කියන්නේ මේ ඇතුළ පුදුමාකාර රස්නයක් තියෙන. හැබැයි මේවා ජීවත් වෙන්න බාධාවක් නෙමෙයි අපිට. ඔබට තියෙන්නේ පුංචි දෙයක්. හිත තියෙනවා නම් අපේ පත මොකක්ද කියන කාරණේ අපි දන්නවා. අපිට කොතෙන්ද අපේ ජීවිත ගෙන යන්න පුළුවන් කියන කාරණේ ඔබ දන්නවා. රටා කියන්නේම මෙන්න මේ ජීවිත කතා. එනිසා අපි ගමක් නගරයක් පාසා මේ කතා ඔබට කියන්නේ මෙතනින් පටන් ගන්න, පුංචි තැනින් පටන් ගන්න, ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ඔබට විතරමයි. දැන් ප්‍රියංක මහත්මිය අපි මෙහෙම දෙයක් හිතමු. ඔබ මේ නිර්මාණ කලාව විතරක් නෙමෙයි. මෙතන තියෙනවා බෑග් වර්ග තියෙනවා, විවිධාකාර නිර්මාණ ගණනාවක් තියෙනවා.
මේවා හැඩතල සහ මේ නිර්මාණවලට අවශ්‍ය දේවල් හොයාගන්න කොහෙන්ද? ජාතික ශිල්ප සභාවෙන් අපිට බෑග් ට්‍රේනින් එකක් කරා. ඇත්තටම ශිපරිකක අල්ලන්න පුළුවන් විදිහේ ඉඳන්ම මම ඒකෙන් දැනුවත් ගත්තා. මේ ඊට පස්සේ ඉතින් මේකට අදාළ දේවල් අපි මේ අනුරාධපුරේම තමා ගන්න අමුද්‍රව්‍ය අර එහෙම කොළඹින් ගේන්න ගියාම ඉතින් අපිට මිලත් එක්කන් කොළඹින් ගන්නවට වඩා මෙහෙන් ගන්න එක ලාභයි කියලා හිතෙනවා. ඒ විදිහට තමයි ඉදේ කරගන්නේ. අනුරාධපුරයට ආවට පස්සේ අපි කොහොමද මෙහෙම නිර්මාණ කලාවන් දකලා ඒ දේවල් නොපෙන්වා ඉන්නේ? ඒ නිසා තමයි අපි මේ වගේ නිර්මාණ කඩ ගණනාවක් අපිට මුණ ගැහෙනවා. මෙම නිර්මාණ ශිල්පිනියන් අපිට මුණ ගැහෙනවා. ඉතින් ඇගේ කතාව අද රට ඇතුලේ මේ විදිහට කියන්නේ පුංචිර පටන් අරගෙන තමන්ගේ ආසාව විනෝදාංශය රැකියාවක් බවට පත් කරගෙන ඇත්තටම කාන්තාවක් විදිහට මෙහෙම ස්වයං රැකියාවක් ආරම්භ කරන එක පටන් ගන්න එක. ඇයි එහෙම දෙයක් හිතුවේ? ඇත්තටම රජයේ රැකියාවක් කරනවට වඩා මම නම් කැමති මගේ කියන දෙයින් පටන් අරගෙන දෙයක් කරන්න. මමනේ බොස්. ඒ හින්දා මට ඕන වෙනකොට නවත්වනවා, එපා වෙනකොට එහෙම තියක් තියෙනවා. දැන් අර විදිහට ගියාම ඉතින් ඒගොල්ලොන්ගේ සේවා කාලය අපි මේ ගත කරන්න ඕනේනේ. ඒ හින්දා මම කොහොමත් කැමති නෑ අනුන් යටදී වැඩ කරන්න. මගේ දෙයක් කරගෙන ඉදිරියට යන්න තමයි බලන්නේ. සිතුවිලි බලවත් නම්, ප්‍රාර්ථනා බලවත් නම්, බලාපොරොත්තු ඉහළ නම් කවදාවත් අපිට වරදින්නේ නෑ. ඕනේ උත්සාහය විතරයි. අද ඇගේ කතාව රට ඇතුළේ ඔබට කියන්නේ ඒ කතාව. සමහර වෙලාවට ඔබට හීනයක් ඇති. මෙන්න මෙතෙන්ට යන්න ඕනේ. මේ බලාපොරොත්තුට යන්න ඕනේ කියලා. ඒ වගේම මම හිතන්නේ ඔබෙත් ඇති. දවසක මම මේ පුංචි ව්‍යාපාරේ මෙහෙම තැනකට ගේනවා කියලා ලොකු බලාපොරොත්තුවක්. මොනවද තියෙන්නේ? ඇත්තටම මම ගහක බඩු වෙල්ලගෙන විකුණු කෙනෙක්. ඒ මට මේ බලලා මට 2017 කර්මාසන් වර්ධ පන්විතුවේ මේ අලුවි කුටිය හම්බ වුණා. ඒක මට ලොකු ජයග්‍රහණයක්. ඇත්තටම මට මැෂිමක්වත් තිබ්බේ නැහැ. මම මේ ওই කළු පාට පොඩි සිංගර් මැෂින් එකකින් මහව්වේ. මම දැන් ජුකියක් අරන් තිනවා. ඉතින් මට ඒකෙන් සෑහෙන ලොකු වැඩ කොටසක් කරගන්න පුළුවන්. ඒ හින්දා මම දැන් දැනටමත් මම දිනුම් කියලා මට හිතෙනවා. ශක්තිමත් කියලා මට හිතෙනවා. ජාතික රූපවාහිනිය මේ සන්නාමය ගම් නගර සිසාරා හැමෝගෙම හදවත් තුළ ජීවමාන කරන්නේ මෙන්න මේ හේතුව හින්දායි. ඒ බලාපොරොත්තුවයි අද රට ඇතුලේ අපි මේ විදියට ඔබට කියන්නේ. ප්‍රියංකා මල්කාන්ති කියන විදිහට මේ ශ්‍රේෂ්ත්‍රයේ බොහොමයක් අර්බුද තියෙනවා. වැටි වැටි යන මේ පුංචි ගමන ඇතුලේ ඇය දකින්නේ අනාගතයේ ලස්සන දවස්. ඒ ලස්සන දවස් වෙනුවෙන් ඇය අද මහන්සි වෙලා වැඩ කරනවා. මේ අනුරාධපුර කඩ 50 ප්‍රදේශයේ වෙසෙන මේ අසිරිමත් කාන්තාවන්ගේ ජීවිත හරි අපූර්වට රට හරහා ඔබට ගෙනාවේ ඔබේ ජීවිතයත් වාසනාවන්ත කරගන්න, ඒවා ශක්තියක් කරගන්න කියලා. ඒ නිසා ප්‍රියංකලා වගේ චරිත අපේ රටට වාසනාවන්. ඔබට ජය වේවා. අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා හැරවුම් ලක්ෂ. සාමාන්‍ය අපි කියන්නේ ටර්නින් පොයින්ට් එක කියලා. ඒ නිසා සමහර වෙලාවට මේ ගත වෙන මොහොතත් ඒ වගේ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ රටා පිළිබඳ, මේ సౌందర్య චාරිකාව පිළිබඳ ඔබේ හදවතේ බොහෝ දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඒවා අපිට ශක්තියක්.